අයිබෝන් ඔන්න ඉතින් අපි අද උදේ පාන්දරම පටන් ගත්තා සීතල සංචාරේ සීතල සංචාරේ කිව්වට තාම නම් ඉර රස්නේ දැනෙනවා අපි මේ යන්නේ සීතලම සීතල හිම හොයාගෙන ළඟපාතක ලේසි පාසු ගමනක් නෙවෙයි යන්න කලින් අපි මෙන්න මෙහෙම පෙර සූදානමක් වෙන්නත් ඕනේ. 3 links of chain. Clip them together. Okay. Push that clip off the top of your tire just to the back of your tire. Yeah. Yeah, makes it adjust a bit easier. Yeah. You got a small link chain. Small link chain goes to your clipping mechanism. Go from the open side to the closed or from the bottom to the top. Pull back towards your red clips. Latch him on. And then wherever you can get your hook off, attached away, they're on pretty good. Put both sides on, both chains. Jump in your car or backwards or forwards 5 meters. That'll adjust the chain. Give it a little bit more of a pull. Pull. Okay. Good to go. Okay, perfect. No more than 40 kilometers an hour if you do have to use them. All right, no problem. Yeah. You shouldn't need them today. It looks like a pretty good limit. Yeah, yeah, beautiful weather day. අපි මේ ඇතුල් වෙන්නේ කොසියස්කෝ නැෂනල් පාර්ක් එකට. ඔයාලා දිගටම අපේ වීඩියෝස් බලුවා නම් ඔයාලා දැනටමත් දෙවතාවක්ම අපිත් එක්ක කොසියස්කෝ ඇවිත් තියෙනවා. කලින් වගේ මොන්න එන්ට්‍රි ෆී එක ගෙවුවා. දැන් නම් ඔන්න ඔයාලට ටික ටික හිම පේනවා. අපේ ඇඟටත් පොඩියට හිම සිසිලස දැනෙනවා. අපි මේ හිම කඳු අස්සෙන් අපේ ගමනාන්තය හොයාගෙන යනකොට මෙන්න හිම කැට වැඩෙන්න පටන් ගත්තා. පාරක් ටිකක් ලිස්සන ගතිය වැඩි. ඒක ටිකක් අවදානම් ඉතින්. මේ පාර දෙපැත්තේ පිරීලා තියෙන හිම මැද්දෙන් අපිට අපේ වාහනේ තවත් ඉස්සරහට යන්න අවසර නැහැ. ලිස්සන ගතිය වැඩි නිසා අපිට ෂටල් සර්විස් එකක් පාවිච්චි කරන්න වෙනවා. ලංකාවේදී බස්වල හොඳට ගමන් බිමන් ගියේ අපිට මේ ගමන කජ්ජක්ද නේද? මේ තමයි අපේ ගමනාන්තය. අපි ඉන්නේ පෙරිෂෝ වැලි එකේ පෙරිෂෝ ස්කී රිසෝට් එකේ. මෙතන ස්කීන්, ස්නෝ ෂූයින්, ටොබගනින් වලට හරිම ප්‍රසිද්ධ තැනක්. Give me a second.
අපි දැන් පෙරසෝල්ට ඇවිල්ලා ඉන්නේ දැන් නම් මේ වෙලාව ස්නෝ කරනවා පොඩක් ටේම් සැරවෙනවා කමාරුයි සීතල ගතියක් දැනෙනවා මං හිතන්නේ අපිටත් මේ සීතල හිම කුට්ටි දැක්කම උන් හිටි තැන් අමතක වුණා හරියට හැමෝම තමන්ගේ පුංචි කාලෙට ගියා වගේ අපි හැමෝම හිතේ හැටියට හිමේ නැටුවා. ආයිතින් අවුරුද්දක් බලන් ඉන්න එපයි මේ ලස්සන ආපහු බලන්න. ටබුගණින් හරි අපූරුයි. පහළට අනේක හරිම උද්වේග කරයි. ඒත් මේ හිමේ ඉරි එරි ඒ දුරම ආපහු උඩට එන එකනේ අමාරු. ඒ කියලා අපි කවුරුත්ම සැලුනද? නෑනේ නෑනේ. නටලා නටලා හෙම්බත් උනාම අපි ස්නෝමෑන් කෙනෙක් හදන්න ගත්තා. ඕකට කොච්චර ප්ලෑන් කරාද කිව්වොත් කැරට් ගෙඩි අරන් ගියේ ගෙදරින්. මේ පැත්ත ටිකක් දාන්න දෙයි. මේ පැත්ත කුසලෙලා. ඔව් මගේ අතින් භාගයක්ම කරලා ගන්න. ඒක මම මේක දාන්න. ඩබල් මීනින් කියන්නේ නැතුව මොකක්ද ඇත්තටම හදන්නේ කියන්නකො මේක නිර්මාත්‍රවරයෙක් ඉන්නවද? ඔව්. අරි පාලි. ඔව් පන්දම් පාලි තමයි. ඔය ආ පාලි. මොකක්ද ඇත්ත පාලි හදන්නේ? මේ ස්නෝමෑන් කෙනෙක් කියලා මේ මම හිතන්නේ මේ ප්‍රින්ට් කරන්න ගියා කෙනෙක් මේ බෝඩ් එක. එතකොට මේක දන්න ස්නෝමෑන් කෙනෙක් කියලා. ට්‍රයි කරන්න යව හදන්නේ. ඊට පස්සේ ලංකාවේ විදියට ග්‍රෑන්ඩ් ඕපනින් එකකුත් කළාමනේ වැඩේ සර්ව සම්පූර්ණ නේද? සුභ සන්ධ්‍යාවක් වේවා සීලු දෙනාටම හිතවතුන් හිතවත් යන්න. අද මේ පෙරෂ වැලියේ සිට සජීවී විකාශන ව්‍යවස්ථාවේදී කෙනෙනවා US කැම්බරා සාමදර සම අනුග්‍රහයෙන් ඇත්තටම කියන්න සතුටුයි අපි මේ ඇවිලා කාලයකට පස්සේ ලොකු ආතල් එකක් ගත්තා මොකද වචන නේ ඔය කිය? Yes yes ආතල් එක ගත්තද මොකද්ද මේ යට යනවා එක තාම මේකප් ආටිස්ට් ස්ටයිල් තාම හදනවා මම කිව්ව එපා කියලා ඕකේ හරි දැන් ඉතින් ඊට පස්සේ දැන් මේක අපි හදලා තිනවා මොකද විහිස වෙච්ච චරිතයක් තමයි අපේ පාලින්ද මල්ලි
පිළිගන්න ඇතර මේ තමයි ප්‍රධාන වඩුව කිව්වට ඉතින් මේකට දැවැත්ත ලෙස සහයෝගයක් ලබා දුන්නා අපේ අයියා ඔව් අයියා අයියා සහ පුතා පොඩි එක්ක සෑහෙන මහන්සිලා තමයි තව දායකත්වය දිරේ හසින්ත මල්ලි ඇතර හසින්ත මල්ලි මේක ලස්සන හරි එන අදට මේ විකාශයේ සමාප්තයි අපි පාලක මිත්‍රිට පාලක මිත්‍රිට අපි වෙලා බලමු ඉර බැහැගෙන යන මේ රතුපාට ගොම්මනේ ඔන්න ආපහු අපි කැන්බරා එන ගමන පටන් ගත්තා. ඒ එන අතරේ මග අපි දැකපු සුන්දරත්වය තමයි මේ ඔයාලත් දකින්නේ. එහෙනම් ආයෙම අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමුකෝ. හැමෝම පරිස්සමෙන් කල්පනාවෙන් හිතේ සතුටින් ඉන්න ඕනේ. ගිහින් එනම්